ඒක නෙමෙයි. උඹ එදා මොන මගුලකටද එතනට ආවේ? ප්‍රියංග මහත්තයා ඉන්නව දැක්කින්ද නේ ආවේ? හැබැයි හොඳ වෙලාවට ඒකත් වුණේ. උඹ එතනට ආපේ කොහොමදයි? ඒ අයියේ මං එතන ඉඳි වෙන යාළුවෙක් කෙනෙක්. ඊට කලින් උඹ ආවා. හැබැයි එහෙම වෙච්ච එක තමයි හොඳ. එක මහත්තයා දාගන්න හදන්නේ මම බකට් තමයි ඉතින්. බකට් එකක් දාගන්න වෙන්නේ උඹ එතනට ආවේ නැත්තම්. උඹ එතනට ආවනේ. ඒක නෙමෙයි. මට වැදගත් කෝල් එකක් දෙනවා ගන්න. එහෙනම් දා පොඩ්ඩක් ඉතින් මම බලන්න. කොහොමවත් ගුල්ලෝ චන්ඩි වෙන්නේ බාල ලෑලි වලනේ. උඹ මොකක් කර කිව්වද? නෑවිංග මහත්තයා ඇයි? එහෙම මිසක් මැක්ස උඹ නිශාන්තගෙන ඇහගාගෙන දෙන්නේ මම ඌට ළඟදීම පාඩමක් උගන්නනවා මට ආරංචි ඌ තාමත් අපේ තාත්තට විරුද්ධව කතා පතුරනවා කියලා ඔව් මිහිංග මහත්තයා මම ඌ ගැන ටච් එකේ ඉන්නේ උඹ තාමත් උගේ පස්සෙන් එල්ලිලා හිටියා නම් උඹට තාමත් ගුටි කන්න තමයි වෙන්නේ අන්න ඒක මතක තියාගන්න ියංග මහත්තයා බය නැතුව ඉන්නකෝ කොහොමත් අපි දෙන්නටම ඔගෙන් පලියක් ගන්න තියෙනවා එහෙමනේ ඉතා පැනල පන්නපු එකත් එක්ක මේ විහංග මහත්තයා මොනවද කතා කරන්නේ අනිත් එක මැක්ස මොකද මෙයාත් එක්ක කතා කරන්නේ මොකද ඒ පාර මුන් දෙන්නගේ ප්ලෑන් එදා මමයි මැක්සයි පරිසවමට ගහපු එකට නයි වෛරෙන්නේ මේක මාත්තේ හිටියේ මැක්ස වුණත් මං හිතන ජාතියකෙක් නෙවෙයි බලමුකෝ මොකද වෙන්නේ කියලා දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඉස්සරහට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් හැබැයි අනුම ඔයා වුණත් මං වෙන වැරදි හිටියන් හිටියේ සංකයේ ත්‍රිවිච්ච විනිච්ච දැන් හදන්න පුළුවන් ඒ ත්‍රිවිච්ච විදිහට නැහැ හරි දෙයක් සිද්ධ වුණා තමයි ඒත් අතීතයේ වෙච්ච දේවල් අපි අනාගතයට ගෙනියන්න ඕන නැහැ නේ අයියේ ගෑණියෙක් තමන් ආදරය කරපු පිරිමියව අමතක කළා තමන්ට ගරු කරන පිරිමියෙක්ව අමතක කරන්නේ කවදාවත් නෑ සංකයිය ගෑනු බලාපොරොත්තු වෙන්නෙම ආදරෙත් එක්ක ලැබෙන ගරු කිරීම වටිනාකම අතේ ඒ වගේ දේවල්. හරි. අපි වැරදිච්ච දැන් හදාගෙන ලස්සනට ජීවත් වෙමු. අපිට එහෙම කරන්න බැයිද? එතකොට දැන් ඔයාලගේ තාත්තා මට ඇත්තටම කැමතිද? ළමයෝ අපි දෙන්නම ඉන්න තැනේ තාත්තා කැමති උනේ. එහෙම කිව්වට මට මොකද්ද බයක් තියෙනවා. ඔය ආයි කවදාවත් එහෙම හිතන්න එපා. ඔයා කවදාවත් කාටවත් ආයි රැවටෙන්නේ නැහැ. අනුන්ගේ ජීවිත ඕනට වඩා ලස්සන කරන්න ගියාම සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතෙන් පලිගන්න තැනට වැටෙන එක. ළමයෝ දැන් ඔයා හිතන් ඉන්නේ ඔයා මාව බඳින එක ඔයාගෙන් පලිගැනීමක් කියලාද? මිනිස්සු මාව රවට්ටපු විදියට මගෙන් ප්‍රයෝජන ගත්ත විදියට මට ඇත්තටම ජීවිතය ගැන දැනෙන්නේ කලකිරීමක් වගේම ලොකු බයක්. ඒ බබ් මැක්ස. මොකද්ද ඔච්චරටම විහඟ මහත්තයත් එක්ක ඔබට තියෙන කතාව? එයාත් එක්ක මම මොනා කතා කරන්නද? ආ. එතකොට උඹ කියන්නේ උඹයි විහඟ මහත්තයා හම්බෙලා කතා කළේම නැහැ කියලාද? මේක මාර කතාවක්. මට කාත් එක්ක හරි කතා කරනවා නම් නිශාන්ත අයියාගෙන් අවසර ගන්න ඕනේද? මගෙන් අවසර ගන්න ඕනේ නැහැ. හැබැයි ඔබ විහඟ මහත්තයා අඳුරගත්තේ මන් නිසා. අන්න ඒක මතක තියාගන්න. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒක එහෙමයි කියලා මට කාත් එක්කවත් කතා කරන්න අවසර ගන්න ඕනේ නැහැ නේ වාගේ. මේක මතක තියාගනි මැක්සෝ. ඔය ලොකු ලොකු සල්ලිකාරයෝ උඹලා අපි වගේ උන් තියාගෙන ඉන්නේ උන්ගේ වැඩේ කරනකන් විතරයි. ඊට පස්සේ උන් අපිව හලල් දානවා. නිකන් සත්තු වගේ. අපයෝ ඒක ඇත්තක් නැත්තෙමත් නෑ හැබැයි සමහරු ළඟින් ඉඳගෙන කරන වැඩ දැක්කහම
උන් හොඳයි කියලා හිතෙනවා. හරි හරි මේ අපේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු. හරි හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. මං ඒක බලා ගන්නම්කෝ. නිශාන්ත අයියා කලබල නොවේ. මේ මැක්සෝ මං ඔබට ආයෙත් කියන්නේ. ඔබේ විහග මහත්තයත් එක්ක තියෙන අය හොඳ අය නවත්තපන්. විහග මහත්තයා මාත් එක්ක කතා කරන්න ආවොත් මට කතා නොකර ඉන්න බෑ. මොනවද උඹලට කතා කරන්න තියෙන්නේ? උඹත් එක්ක යාළු වෙන්නත් මාත් එක්ක තරහ වෙන්නත් මොකද්ද තියෙන හේතුව? අපි දෙන්නම කළ එකම දේනේ. මාත් එක්ක තරහ වෙන උඹත් එක්ක යාළුවට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. අනේ නිශාන්ත අයියේ, වාට වෙන වැඩක් නැද්ද? මම යනවා යන්න. මැක්ස මේ උඹ ගියාට කමක් නැහැ. හැබැයි මං කියපු දේ හොඳට ඔළුවේ තියාගනි. මගේ ඔළුවේ නම් හැමදේම හොඳට තියෙනවා. හැබැයි වාගේ ඔළුවේ පොඩ්ඩක් තියෙනවද කියලා බලාගන්න. හරිද? මොන වුණත් දැන් මෙච්ච දේවල් ගැන හිත හිත ඉස්සරහට තියෙන ජීවිතේ වරද්ද ගන්න බෑ. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඕනොන්ට වැඩිය මිනිස්සු විශ්වාස කරන්න යන නරකයි. මං හොඳ කල්පනාවෙන් ඔළුව පාවිච්චි කරලා වැඩ කළොත් මට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න බැරි වෙන එකක් නෑ. රංග මිස් කිව්වා වගේ මට අපහාස කරපු, මට වංචා කරපු, මට බොරු කරපු ඒ හැමෝම මගේ ඉස්සරහ ලැජ්ජ වෙයි. එනිසා මං ජීවිතේ පරදින්නේ. සාර්ථක වෙන්න නම් ජීවිතේ දිනන්න නම් එක දෙයයි කරන්න තියෙන්නේ. මට පුළුවන් කියලා මම විශ්වාස කරන්න ඕනේ. අම්මෝ මං ගොඩක් වෙලා බලන් හිටියා. ආ ලොකු කල්පනාවක්. මොනවද නේ ඔච්චර කල්පනා කරන්නේ? ඔන්න අපේ අම්මලා අපේ වෙඩින් එකට දිනයක් දාගන්න හදයි. ඇත්තමද? එහෙනම් අපි දෙමතියම සේරම ලෑස්ති කරගන්න වෙයිනේ. නෑ නෑ. ඔයා කිසි දෙයක් ගැන හිතන්න එපා. අපේ තාත්තා හැමදේම කරනවා. ඔයාට තියෙන්නේ දාට ලස්සනට එන්න විතරයි. නෑ නෑ නෑ. එහෙම හරියන්නේ නෑනේ. අපි කට්ටියම එකතු වෙලා වැඩි ලස්සනට කරමු. මේ එදා වෙඩින් එකට ඔයා හිතන්නේ නැති කෙනෙක් කියලා මෑ. අපේ වෙඩින් එකට? එදාට ඔයා තේරුම් ගනි මායි තාත්තයි ඔයාට කිසිම බොරුවක් කරේ නෑ කියලා. මේ එහෙම කියන්නේ කොහොමද? අනිත් එක දැන් ඔය එනවා කියන කෙනත් එක්ක මගේ තියෙන සම්බන්ධය මොකද්ද? දැන් එතකොට එයා වහම ඔයාලගෙන තියෙන සැකේ නැති වෙන්නේ කොහමද? මට ඒක කියලා ඉන්නේ ඉස්සෙල්ලා. එයා වාට ගොඩක් උදව් කරපු කෙනෙක්. ඔයාව හරි පාරට ගේන්න ගොඩක් උත්සාහ කරපු කෙනෙක්. ඉතින් ඔයා හරි පාරට ආවනේ. ඉතින් ඒක හින්දා එයා ඔයාව කවදාවත් වැරදි මාර්ගයක යන්න ඉඩ දෙන්නේ නැතුව බේරගත්ත කෙනෙක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයා තීරුම් ගනි අපි ඔයාට බොරුවක් කරේ නැහැ කියලා. අනේ සංගයියගේ කරන්නේ නැතුව කියන්නකෝ. කියන්නකෝ. ඒක එහෙම කියන්නේ. එක සර්ප්‍රයිස් එකක්. අනේ මොකටද යා? කියන්නකෝ. සර්ප්‍රයිස්. අනේ කියන්නේ නැද්ද? කියන්නවා යා. බෑ කියන්නේ. කියන්නකෝ. දැන් මොනෝ කරන වැද්ද? බඩගින්නේ අඬන වැති.
මාව හොයනවත් ඇතිද? ඒ අසරණයාට මොනවද තේරෙනවටද? මගේ උණුමේ මගේ තුරුල්ලේ නිදා ගන්න දරුවා. දැන් කොහේ නිදින වැද්ද? මොන්ට කිසිම හිතක් පපුවක් නැද්ද මන් දන්නේ. අපිට රස්සාවත් ඕනේ. අපේ පවුලත් ඕනේ. අපි වගේ අසරණ අය කොහොම මේ දේවල් වලට මුණ දෙනවද? මේ වගේන හොයන්න බලන්න කවුරුත් නැද්ද දෙයියනේ? ඇයි මං කෝල් කරාම ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? මං දැක්කේ නැහැ. දැක්කේ නැහැ? මං ඕගොල්ලන්ගේ ලෑන්ඩ් ෆෝන් එකට මේ කතා කරේ. ඔයාගේ හෑන්ඩ් ෆෝන් එකට. හරි ඉතින් මට ඇහුනේ නැහැ කෝල්ස් එක්ක. ඇහුනේ නැහැ. දැන් ඇහෙනවද මං කියන එක? ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඇහෙනවද මං කියන එක? ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? මට මුකුත් වෙලා නැහැ විහඟ අයියා. මුකුත් වෙලා නැහැ? මුකුත් වෙලා නැත්තේ මොකද? ඊයේ පෙරේද දවස් දෙකේම මං ඔයාට කෝල් කරා. ඔයා මගේ ෆෝන් එක ආන්සර් කරේ නැහැ. සතුටක් නැති තැනක මිනිහෙට ඉන්න හිතෙනවා නම් ඒ ලෝභ කමටයි කරුමෙට. මොන මගුල. හරි. දැන් ඔයා කියන්නේ ඔයාට මල් ළඟ ඉන්න එක සතුටක් නැහැ කියලාද? එහෙනම් සතුටක් නැති තැනක ඔයාට ඉන්න හිතෙන්නේ ඇයි? ඉන්න හිතෙන්නේ නැද? ඉන්න හිතෙන්නේ මං ඔයාට ආදරේ නිසා. මං ඒ ආදරේට ලෝභ නිසා. හරි. ඔයාත් මට ආදරේ නා. ඔයා ඒ ආදරේට ලෝභ නා. මමත් ඔයාට ආදරේ නා. මොකද්ද දින ප්‍රශ්නය? ඔයාත් මට ආදරේ? ඔව්. ඇයි? ආදරේ කරනවා නම් එක්කෙනෙකුට ආදරේ කරන්න විහඟ අයියා. මොකද කොල්ලෙක්ට ආදරේ කියන්නේ ජීවිතෙන් භාගයක් වුණාට කෙල්ලෙට ආදරේ කියන්නේ මුළු ජීවිතේම. අපට සිරි. ඒකත් එහෙමද? ඔව් ඉතින්. ඔයාලා වගේ කොල්ලන්ට ඒවා ඉතින් විහිළුනේ. ඔයාලා වගේ කොල්ලු? ඒ කියන්නේ කොල්ලෝ වර්ග ගාණක් ඉන්නවද? ඔයාලා මෙයාලා. සල්ලි තියෙන කොල්ලෝ සහ සල්ලි නැති කොල්ලෝ. අන්න එහෙමයි වර්ග වෙන්නේ. ඒ කියන්නේ සල්ලි නැති කොල්ලෝ විතරද හරියට ආදරය කරන්නේ? සල්ලි තියෙන කොල්ලෝ ආදරය කරන්න දන්නේම නැද්ද? අපෝ දන්නවා දන්නවා. බොරුවට ආදරේ පෙන්නන්න. නිපුණේ මං ඔයාට කවදාවත් බොරු කරලා නැහැ. බොරු කරලා නැහැ. හැබැයි ඇත්තක් කරලත් නැහැ. ඇයි විහඟ අයියා මට ආදරය කරන ගමන් තවත් අයට බලාපොරොත්තු දෙන්නේ? තව අයට? ඒ කාටද? ඒක මගෙන් අහන්න එපා. ඒක ඔයා දන්නවා. පිස්සු කියවන්න එපා. යමු. මං වගේ ඉඳන්න. නෑ නෑ. මම යන්න. මට මේ ටික යන්න පුළුවන්. හරි හරි. දැන් ඉතින් තරහා ගන්න ඕනේ නෑනේ. නැගින්නකෝ වහන්න. මං වගේ ඉඳන්. ආරියයි. ඔය පරිසෝමය මහලකු ගණන්කාරයෙක් නෙවෙයි. මීඩියා කටින් තමයි මිනිස්සුව බය කරගෙන ඉන්නේ. මේ පරිසෝමේ කටින් මිනිස්සු බය කරගත්තට මේ gaduhari බය කරගන්න බෑ ලේසියෙන් තේරුණා. එව්වට මේ gaduhari අල්ල ගන්න බෑ. අන්න එහෙම තමයි හරි ඉන්න ඕනේ. අපි මොකද නිකන් කාටවත් බය වෙන්නේ? මොනවද කියන්නේ? ආරියයිට තව කාරණයක් කියන්නත් ඕන. මේක ඉතින් නොකියත් බෑ. මොකද්ද? හැබැයි මම මෙහෙම කිව්වයි කියලා මං ගැන වරදවා නම් හිතන්න එපා. පිස්සුද මං එහෙම කිව්වද? මොකද්ද කියලා ගියහන්කෝ බලන්න. මේක මැණිකක් ගෙදර ඉන්නවද? නෑ ඔය ගියේ කඩේ යනවා කියලා. ආ එහෙනම් කමක් නෑ. ඔය පරිසෝමයා ගොඩක් වෙලාට මෙහෙනේ ආරියයි ඉන්නේ. ඔව් ඉතින්
ඉන් කියන්නේ ආර්යය නැති වෙලාවටත් සෝමයාය මෙහි ලගිනවා. එහෙමද? නැත්තම් දැකලා තියෙනවනේ ආර්යය නැති වෙලාවටත් පරිසෝමයා මෙහි ඉන්නවා. අපදින් කෝ ගෑනි? ඔය ගෑන්ට මං අද හොඳ මට්ටුවක් කරනවා. ඔක් කියනවා මං අද හොංකොං කංකුං කඩන්න. මම මේව කිව්වයි කියලා ඔයගොල්ලෝ රණ්ඩු කරගන්න එපා. මේකට වැරදිකාරය අක්ක නෙමෙයි. ඔය පරිසෝමයා. හරි. දැන් ඔබ මොකද කියගෙන આવ කීපා? කියන්නේ කියන්නේ ති වැඩි දෙයක් නෙමෙයි. ඔය පරිසෝමයා නිතර නිතර මෙහෙ යන්න ඉන්න ගත්තොත් මේ ගමේ මිනිස්සු කතා හදන්නේ අක්කටනේ. ඒක අක්කටනේ හොඳ නැද්ද? ඇයි උඹට එහෙම කවුරුත් මොනාරි කිව්වද? නැත්තම් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කීප දෙනෙක්ම කිව්වා. ඇත්තමයි තේ. මම මේව කිව්වේ කටුවාරිය අය බිගොට හරිම හොඳ කෙනෙක් හින්දා. මේ මං ජනවාරියේ යන්න. පොඩේ හිටපන්. අක්කා දැන් එනවා තේ කප් බිලයට පුළුවන්. අයියෝ. තේ නම් ඕනේ නැහැ. බැයි මම මෙහෙම කිව්වයි කියලා මැනිකක් කරනම් කියන්න එපා. පිස්සුද බං එහෙම තියනවද? මේව කිව්වේ කටුවාරිය අය විශ්වාස කරලා. මං යනවා යන්න. මේ එහෙනම් මං ගිහින් එන්න ආරියයි. මම මේව කිව්වේ ආරියයිට දෙන හිතවත් කමෙන්. හරි හරි බං හරි හරි මං දන්නවනේ. එහෙනම් මං ගිහින් එන්න. හරි. මගේ පපඩම් මටම දණ්ඩම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.